ಸೇವನಲ್ಲಿ ಯಾವದಿ ನಮ್ಮವನ ಇವರು ಕೊನೆ ಕಾಲೆಯ ವಿಸಿನ್ ಹೇರುವನು ಕಸಕ ಬೇನು ಮಲಕಾ ಕಲುವ ಗಿಯ ಆಯುಧ ಕೆಬಲಿ ಪೇದಿ ದೇವಿಯ ಮೆತತ್ ಎಹಿ ಬಲಯ ತಿಬಿನು ಪೇದಿ ವಿಮರತ್ನ ಕುಮಾರಕಮ ಸೂರಿ ಯಾಗಿ ಅಯ್ಯನಾಯಕ ಕೈಪಂತಿ ಅಯ್ಯನಾಯಕ ದೇವಿಯನ್ ಪಿಲಿಬಂದವ ಇಹಮೈ ಪ್ರಕಾಶ ಕರ ಅಹಿಂಸಕ ಗ್ಯಾಮಿಯ ತಮಾಂಡ ಪ್ರಶ್ನಾಪ ಮುಹತಕ ඒ ප්‍රශ්න වලින් බේරීම සඳහා දෙවියන් වහන්සේගේ පිහිට යදිමු. අපි අද මේ අපි හොයාගෙන යන්නේ එවන් වූ සුවිශේෂී ස්ථානයක්. අපි අද ඇවිල්ලා ඉන්නේ ඓතිහාසික කන්ද උඩ රට සෙන්කඩගල පුරවරයේ තිබෙන ශ්‍රී සිද්ධ කළු කුමාර දේවාලයේ දෙවියන්ගේ ප්‍රධානම දේවාලය විදිහට හඳුන්වන වල්වඳුරාවේ දේවාලය. මේ වල්වඳුරාවේ දේවාලයේ ඉතිහාසය හොයාගෙන ආපු ගමනේ අපි මේ සූදානම් වෙන්නේ ඒ ගමන ගිහිල්ලා මේ දේවාලය පිළිබඳව විස්තර කළු කුමාර දෙවියන් වහන්සේගේ උත්පත්ති සිද්ධ වෙච්ච ඒ සිදුවීම අපූර්ව සිදුවීම පිළිබඳව ඔබට කියලා දෙන්න. අපි එහෙමනම් මේ කළු කුමාර දෙවියන් වහන්සේට කැප වුණු වල්වඳුරාවේ දේවාලයේ පූජා භූමියට ඇතුළු विजयपाल कुमार सिंह රජුරුවන්ගෙ මාලිගාවේ එතුමා හුරතලේට ඇතුළත් ඇති කරා කියලා කියනවා ඇති දැඩි කරා කියලා කියනවා මේ කොණ්ඩ කුරුල්ල දෙන්නේ මේ කොණ්ඩ කුරුල්ල දෙන්නගෙන් එක් කොණ්ඩ කුරුල්ලෙක් එතුමාගේ පුතාලා දෙන්නගෙන් එක්කෙනෙක් වෙච්ච කළු බණ්ඩා කියන කුමාරයා තමන්ගේ කියලා වෙන් කරගෙන හිටියා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා ජනප්‍රවාදයේ සඳහන් වෙන විදිහට කොණ්ඩ කුරුල්ලා ඇතුලේ කූඩු ඇතුලේ ඉන්නකොට මෙයා එළියට අරගෙන මේ අනිත් කොණ්ඩ කුරුල්ලත් එක්ක තරඟයකට දැම්මා කියලා කියනවා පස්සේ මේ තරඟේ කළු බණ්ඩා කියන කුමාරයාගේ කුමාරය විදියට ඉද්දී ඒ අයිති කුරුල්ලා පෙරදුනා කියලා. එතකොට මේ දේව මේ සටනෙන් පෙරදුනාට පස්සේ මේ කුමාරයාට හොඳට මේකට කේන්දි ගිහිල්ලා තරහා ගිහිල්ලා මේ කුඩා කුමාරයා මේ කොණ්ඩ කුරුල්ලා මරලා කූඩු ඇතුළට දැම්මා කියලා සඳහන් වෙනවා. මේ පිළිබඳව හොයලා බලපු රජතුමා තීරණය කරනවා මේ කළු බණ්ඩා කියන කුමාරයාට මරණ දඬුවම දෙන්න. එතකොට මේ කුමාරයා මහනුවරෙන් ගෙනල්ලා තැන්නි කුඹරට ගෙනල්ලා තැන්නි කුඹරෙන් දිගටට ගෙනියලා ඒ දිගන හරහා ගුරුදෙණියට ඇවිල්ලා ඊට පස්සේ මාවයේ දිග ඉහළට ගෙනල්ලා තියනවා දඩුවක් මේ කුමාරයා බේර ගන්නයි කියලා පණිවිඩයක වැරදීමකින් පල්ලේ මාවයේ හිටපු මේ පණිවිඩ කරුවේ එයාගේ කන් දෙක ඇහෙන්නේ නැහැ කියලා කියනවා ඔහු මේ කුමාරයා බේරන්න කියලා ඔහු පණිවිඩේ වැරදි විදිහකට දුන්නා කියලා කියනවා කුමාරයා මරන්න කිව්වා කියලා අන්නේ කුමාරයා මරන්න කිව්වා කියන තැනදී අපි ඉදිරියේදී ඔබ අපි යනවා මේ ස්ථානෙට කළුදිය වල කියන තැනදී මේ කුමාරයාගේ හිසකසා දැම්මා කියලා කියනවා ගොඩට කෑල්ලක් තියෙනවා දියට කෑල්ලක් තියෙනවා කඳ ගොඩ බිමින් දවස් 7ක් තිබුණා කියලා කියනවා හිස දිය වලේ කැරකිමින් දවස් 7ක් තිබුණායි කියලා කියනවා පසු කාලීනව ඒ මොහොතේම දෙවියෙක් බවට පත් වෙලා ගොඩගමින් 60ක් ගොඩගමින් සහ පල්ලෙමාවෙන් 60ක් මරාගෙන යක්කරවාගෙන මේ ප්‍රදේශයේ තමන්ගේ බලපරාක්‍රමයේ පැතුරුවා කියලා කියනවා. හොඳයි. අන්න එහෙම බිහි වෙච්ච ශ්‍රී සිද්ධ කළු කුමාර දේවතාවුන් වහන්සේගේ මූලස්ථානය තමයි අපි මේ ඉන්නේ වල්වඳුරාව දේවාලේ. අපි පොඩ්ඩක් මේ දේවාලේ ඉතුරු කතාව මේ දේවාලේ ඇතුළට ගිහිල්ලා කතා
හොඳයි දැන් අපි මේ ඉන්නේ වල්වදුරාව දේවාලයේ අභ්‍යන්තරේ මේ දේවාලයේ ඉතිහාසය පිළිබඳව කතා කරගෙන යද්දී මේ දේවාලයේ ඓතිහාසිකව පාරම්පරිකව මේ දේවාලයේ බාහිරව කටයුතු කරන කපු මහත්මයා අපිත් එක්ක ඉන්නවා නම පොඩි බණ්ඩා මහත්මයා මේ කාරණා කීපයක් පැහැදිලි කරගන්න ඕනේ මේ වල්වදුරාවේ දේවාලයේ මේ නම ලැබිච්ච හැටි පිළිබඳව අපූර්ව කතාවක් තියෙනවා ඔව් ඒ කතා එළම හඟුලන්ගේ තිබ්බන්නේ මාලිගාවේ ඔව් ඔය මාලිගාවේ ඇති කරලා තියෙනවා වඳුරු වර්ගයේ ඒ හීලෑ වඳුරා වල්මත් කරලා මේ කැලේට එලවලා තියෙනවා ඔව් කැලේට එලවුවට පස්සේ විසෝ දේවින් වහන්සේගේ යහමිනින් කියලා යහමත් එක්කම වෙවුලන් පටන් ගන්නවා ඔව් ඒ වෙවුලන් පටන් ගත්තම මේ රජුවම කියපන්නේ මේ කලුකුමාරගේ බාරයක් වෙලා තියෙනවා මේ වල්වෙච්ච වඳුරා මේ නැවත මාලිගාවට ගෙන්න ගත්තොත් මම කල්පනාගේ යන්නේ මෙතන දේවාලයක් හදලා දෙනවා කියලා බාරයක් වුණා කියලා තමයි කියන්නේ. එතකොට මේ වල්වඳුරා වඳුරා වල්ලයිලා කියන්නේ මෙතන තමයි. හ්ම්. ඊට පස්සේ තමයි මෙතන දේවාලයක් මම කල්පනාගේ යන්නේ බාර ආහාර වෙලා හදලා දීලා තියෙන්නේ. ගණනාවක් අපිට කතා කරන්න පුළුවන්. ආ මේ දේවාලය පිළිබඳව දෙවියන් වහන්සේගේ තෙද බල පිළිබඳව. එතකොට මේ සිද්ධාස්ථානයේ බාහිරකාරත්වය පිළිබඳව කතා කරොත් කිරිබණ්ඩ ලොකුවත් තමයි නේද? කිරිබණ්ඩ ලොකුවත් නැති වෙලා දැන් මාම මේ දේවාලේ බාරගෙන කොච්චර කාලයක් වෙනවද? 7යි කියන කියලා අවුරුදු 18ක් වෙනවා දැන්. 18ක් වෙනවා. මේ දේවාලයේ සිද්ධ වෙන සේවාවක් පිළිබඳව පොඩ්ඩක් කතා කරමු. නැත්තම් මොන මොන කාරණා සම්බන්ධයෙන්ද මේ දේවාලයේ එන්නේ පිට කතා වෙ දෙවියන්ගේ. ඒ විදිහේ දැන් හොරකම අරවම වුණත් ඒකට ආවුදානාදාලා යදිනවා. ඔව්. ළමයි නැත්තම් මේ කලුකුමාර දේවාල 60ක් මරු කවුගේ වෙන්න වඳුන්ට ළමයි දෙන්න පොරොන් දෙලා ඉන්නවා. ඔව්. බලගන්න තිබු පොල්වස් වල ඔද්දි පොල් බලගන්න බලවරන් දීගෙන ඉන්නවා. හා. ළමයි නැති කට්ටියද ළමයි දැන්ද සරස්වෙන් පස්සේ තුමාගේ පස්සේ බරන් කරන්න පොල්තලයක් දෙනස් බාර දෙනවා. ඔය වගේ කී හැම කටුන්තම් මේ දෙයියන්ගෙන් සිද්ධ. ඒක මම හිතා විතර මේ සියනගේ දේවාලේ අරගෙන බලපුවම මෙතනින් දැන් මේ අප මේ තියෙන්නේ මෙන්න මෙතන මේ තියෙන මෙන්න මෙතන උඩින් මේක පල්ල මෙන්න මෙතනින් මෙහෙට අර මේ ඊට පස්සේ අම්මාර එහා පැත්තේ කෙළවරේ පොඩි දේවාලයක් තමයි තිබිලා තියෙන්නේ. අපි එහෙනම් පොඩ්ඩක් මේ අපි ඉන්නේ මේ දේවාලේ පිට දේවාලේ පිටත දේවාලේ අපි පොඩ්ඩක් ඇතුළු දේවාලයට ගිහිල්ලා තොරතුරු පොඩ්ඩක් අපි ඔබට පෙන්නනවා වැඩිපුර පෙන්නන්නේ නැහැ මේක පුරාවිද්‍යාත්මක ස්ථානයක් ඒ නිසා අපි පොඩ්ඩක් ඔබට කලුකුමාර දෙවියන් වහන්සේ පිළිබඳව තොරතුරු පෙන්නනවා වල්වඳුරාව දේවාලයේ ඉක්තාමත්ම පැරණි දේවාලයක් මේ පිළිබඳව තහවුරු කරන්නට විශාල සාක්ෂි ප්‍රමාණයක් තියෙනවා. මෙන්න මෙතන තියෙනවා පහන. ඊට පස්සේ මෙතන තියෙනවා පොතක්. තා මෙතන තියෙනවා මේ පැරණි මේ ගල් කණුවක පහන. ඊට පස්සේ මෙතනත් තියෙන පහනක්. මෙතනත් තියෙන මේ කොටක්. ඇදියා කරනකොට මේ හරිය මේ ගල්පඩි එහෙම දාන්න හදනකොට මේ ඒකට තමයි මේ කොච්චරදී පහන් අරවනවා හම්බුනේ. ඔව්. පොඩි බණ්ඩා මාමා කියන විදිහට මේ සියල්ලම මේ ස්ථානයේ මතුවෙච්ච ඓතිහාසික නටබුන්. ඒ නිසා මේවා ඉතාමත් වැදගත්. අවුරුදු 400කට වඩා පරණ ස්ථානයක් නිසා තව මේ ස්ථානයේ ගවේෂණය කළොත් පුරාවිද්‍යාත්මක වශයෙන් වටිනා බොහෝ දේවල් අපිට ලබා ගන්නට පුළුවන් මේ මතු කර ගන්නට පුළුවන් මේ ගල්පඩිය. මේකත් මම හිතන්නේ සෑහෙන කාලයක් පරණ එකක් මේක ගෙවිලා තියෙන මැදලා තියෙන විදිහට අපිට ඉතාමත් පරණ එකක් විදිහට මේ දේවාලේ අඳුරා ගන්න පුළුවන්කමක් තියෙනවා. මේ පේන ගල් කණු දෙකක් ඉතාමත්ම පැරණි යුගයට අයිති ගල් කණු දෙකක් බව තමයි අපි මේ පොඩි ගන්න මාමා පවසන්නේ. ඒ නිසා මේ දෙක නම් බොහොම සුරක්ෂිතව තියලා තියෙනවා මේ මතුවෙන කඩි පෙළ. ඒ නිසා මේක ඉතාමත්ම වැදගත්. මේ වගේ ස්ථාන බොහොමයක් අපිට මේක අඳුනා ගන්න පුළුවන්. කලුකුමාර දේවියන්ගේ මේ දේවාලය පිළිබඳව අපි අද දවසේ අපිට බොහෝ තොරතුරු ගෙනාවා. අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙන තවදුරටත් මේ පිළිබඳව ගවේෂණයක් කරලා මේ පිළිබඳව තොරතුරු කීපයක් ඔබට ගෙනෙන්න. හොඳයි. එහෙමනම් අද දවසේ අපි මේ සිදුවීමත් එක්ක අපි ඊළඟට යන්නට බලාපොරොත්තු වෙන කුමාරයා ඝාතනයට ලක් වුණා යයි කියන කළු දේවාලය හොයාගෙන තමයි අපි යන්න බලාපොරොත්තු වෙන්නේ. වල්වතුරාව දේවාලයේ සිට සූදානම් වෙන්නේ
මේ උත්පත්ති කතාව සිද්ධ වුණා කියන කළුදිය වලට යන්න. මේ ඔය දිගේ කිලෝමීටර් 2ක්මාරක් විතර පල්ලෙහාට යන්න ඕනේ. හොඳයි එහෙමනම් අපි යමු. දේවාලේ මූලස්ත දේවාලේ වල්වතුරේ දේවාලේ අපමහාකාශ සමග කතා කරද්දී එතුමා ප්‍රකාශ කළා මේ කනුකුමාර දෙවියන්ගේ උත්පත්තිය සිද්ධ වෙච්ච ස්ථානයේ පිළිබඳ. ඒකදී එතුමා කිව්වා මතකයි මේක පෙර කතා කරපු අවස්ථාවේදී කනුකුමාර දෙවියන්ගේ සෙන්කඩ ගල නුවර වාසය කරපු කුමාරසිංහ රජුගේ මාලිගාව වාසය කරපු ගොඩ කුරුල මරපු අරදට राज्य उदाहरण लाभ करा एक लबाद दंडो मिली है घातने कर घातने करोयागे अपने देवालय वाले देवालय किलोमीटर दिखा मारा सुनाकर दुष्कर मार्ग केवल ये अविल अंत घातने सिद्ध होना तेरे कलु दीवाने कलु दीवाने इतिहास कथा बल बलोड़ कपुमा प्रकाश कला कल कुमार कुमार सिंह रजिमे अत्यधिक रजिमा के अत्यधिक बलवल अरे बल सिरुट अंत इलावे अरे सिरुण वे सुगिल अरे रंगुना इन अनुतम ये कल कुमार देव उत्पत्ति सिद्ध होना अन्न सिद्ध कल वाले अभी දවස අපිට මේ කට සදා සහයෝගය දීපු මේ දේවාලේ වර්තමාන භාරකරු අපේ කේම් පොඩි බණ්ඩා මාමට අපේ নমස්කාර පූර්වක ස්තුතිය උද කරනවා එහෙමනම් මාමා අපිට දක්වපු සහයෝගයට බොහොම ස්තුතියි